කොරෝනා වෛරසේ පැතිරීම වළක්වන්න සබන් යොදාද ඇත් සෝදන්න. අප්‍රේල් 4 වෙනිදා සහ 11 වෙනිදා අතර නව කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව පුරා උපරිමයට ළඟා විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන නිසා මෙම තත්ත්වය හමුවේ පියවර කිහිපයක් ක්‍රියාවට නංවන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ජාල වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එහි දැක්වෙන්නේ පුළුල් සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි රජය හා පෞද්ගලික සෞඛ්‍ය සේවා ඒකාබද්ධ සැලැස්මක් සකස් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ එය ක්‍රියාවට නංවන ලෙසයි. එමෙන්ම පෞද්ගලික රෝහල් වෙතින් නොමිලේ පරීක්ෂණ සේවා ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර එම වියදම් රජය මගින් දරන ලෙසත් පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රමිතිගත උපකරණ ගෙන්වීම සඳහා රජය හා පෞද්ගලික සෞඛ්‍යංශ දිරිමත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. මුඛාවරණ හා වෙන්ටිලේටර්ස් ගෙන්වා ගැනීමටත් ඒවා මෙරට තුළ නිෂ්පාදනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසටත් අධි සත්කාර ඇඳන් ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසටත් අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර ඔලිම්පික් උළෙල වෙනුවෙන් ජපානය සතුව සෞඛ්‍ය උපකරණ රසක් පවතින අතර ඔලිම්පික් උළෙල කල් දැමීම හේතුවෙන් අදාළ උපකරණවලින් කොටසක් මෙරටට ලබාගත හැකිදැයි විමසා බලන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව තමන් මෙරට සිටින ජපාන තානාපතිවරයාව දැනුවත් කළ බවද වික්‍රමසිංහ මහතා කියා සිටිනවා. ඉන්දිය හා ශ්‍රී ලාංකික ප්‍රජාව මිරිදිය දීවර කටයුතුවලදී සමීපයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සොයාබලන ලෙසත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පාස්කු හා රාමසාන් උත්සව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙල පිළිබඳව කල්තියා ජනතාව දැනුවත් කරන ලෙසත් එම නිවේදනයේ සඳහන්. රටපුරා අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ලබා දීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන ලෙසත් අවංක චේතනාවෙන් හා සද්භාවයෙන් යුතුව ආණ්ඩුව ගන්නා පියවර සඳහා කොන්දේසි විරහිතව එක්සත් ජාතික පක්ෂයේ සහය දක්වන බවද එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සමග ජනබලවේගය වෙනුවෙන් තිස්ස අත්තනායක මහතාද අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළා. මෙතෙන්දි කිසිදු දේශපාලන වාද විවාද කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමස්තයක් හැටියට මේ වෛරසය පරාජය කිරීම සඳහා රජය විසින් ගන්නා සෞඛ්‍ය බලධාරීන් විසින් ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අපේ සහයෝගය අපේ උනන්දුව තිබෙන බව මේ මොහොතේ මතක් කරන්න කැමතියි. ආණ්ඩුව සමෘද්ධිලාභීන් සඳහා රුපියල් 10,000ක ණයක් මුදලක් ලබා දෙන්න යෝජනා කරනවා. අපිට බොහෝ දෙනෙක් පැමිණිලි කරන කතාවක් තමයි මේ ණය මුදල ලබා දෙන්නේ 2015ට පෙර ඒ සමෘද්ධිය ලබාගත් කණ්ඩායමට කියලා. දෙවෙනි කාරණේ තමයි පහුගිය මාසේ එවැනි ණය මුදලක් ලබාගෙන තිබෙනවා නම් එම අයටත් මේ සමෘද්ධි හරහා ලබා දෙන රුපියල් 10,000ේ දීමනාව නොලැබෙන බවට දැනට වාර්තා වෙනවා. ඒ සියලු දෙනාම එක හා සමානව සැලකුවා බේදයකින් තොරව ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා ඉල්ලීම අපි මිලා සිටින කැමති. ලීවර් ආයුෂ් කරාබු නිටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.